සුබ දවසක් ඔබ සියලු දෙනාට අදත් මම ඔබ හමුවන්නේ අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. දැන් අමරණ මෙඩ්සර්ව් කියලා කියන්නේ සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එක කියලා ඔයගොල්ලෝ දන්නෝ. විශේෂම රෝගයක් වෙනස් ආරකින්ම විස්තර කරන සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකක්. ඉතින් අද මම කතා කරන මාතෘකාව තමයි මේ කාන්තාවන්ගේ ප්‍රශ්නයක්. මේ කාන්තාවන්ට තියෙන ගැටලුවක්. ඒක තමයි වේදනාකාරී සංසර්ගය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්පරෝනියා කියලා. ඩිස්පරෝනියා. බොහෝ කාන්තාවන්ට මේ ලිංගයේ කටයුතු වලදී ඇතිවන තත්ත්වයක් තමයි මේක. මේක කොයි අම්ම වෙලාවක හරි අත්දැකලා තියෙන්න පුළුවන් මේ ලිංගයේ කටයුතු වලදී. මොකද මේ තත්ත්වය මේ ලිංගයේ කටයුත්ත සිද්ධ කරනකොට ඇතිවන වේදනාත්මක තත්ත්වය. අපි ඒකට කියනවා මේ වේදනාකාරී සංසර්ගය කියලා. මේ වේදනාකාරී සංසර්ගය ක්‍රම කීපයකටම වෙන්න පුළුවන්. එකක් තමයි අපි දන්නවා මේ යෝනි මාර්ග සංසර්ගයේදී. ඒ කියන්නේ කාන්තාවන්ගේ යෝනි මාර්ගයට ප්‍රාණෝත්ච්ච ශිෂ්ණයක් ඇතුල් කරනකොට අපි කියනවා ඒකට යෝනි මාර්ග සංසර්ගය කියලා. එම සංසර්ගය සිද්ධ කරනකොට මේක ක්‍රම කීපයකට සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි මේ ශිෂ්ණය ඇතුල් කරනකොටම සමහර වෙලාවට මුල් අවස්ථාවේදීම ඇතිවන වේදනාව. එහෙම නැත්නම් මේ ශිෂ්ණය ඇතුළට ඇතුල් කරනකොට ඇතිවන වේදනාව. එහෙම නැත්නම් ශිෂ්ණය ඇතුළටම ඇතුල් කළාට පස්සේ ඇතිවන වේදනාව. ඉතින් මේක මේ ආකාරවලින් විස්තර කරන්න පුළුවන්. වේදනාකාරී සංසර්ගය බොහෝ දුරට තියෙනවා නම් කාන්තාවකට මේ ලිංගයේ කටයුතු එයාට මේක අප්‍රසන්න වෙන්න පුළුවන්. සමහරලාට මේකට ආසාවක් නැති වෙන්න පුළුවන්. ආසාව ක්‍රමයෙන් හීන වෙන්න පුළුවන්. අන්න ඒක සමහරලාට පෞල් ජීවිතයට යම්කිසි බාධාවක් එල්ල කරන සමහර අවස්ථාවලදී. ඉතින් මේ වේදනාකාරී සංසර්ගයක් එනකොට අපි විශේෂයෙන්ම බලන්න ඕනේ මේකට හේතුව මොකක්ද කියලා. මේකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි අපිට මේක කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි මේ මානසික හේතු නිසාත් මේක සිද්ධ වෙන්න පුළුවන්. නැත්තම් යම් යම් ශාරීරික ආබාධ නිසා, ශාරීරික ගැටලු නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපි ශාරීරික ගැටලු සම්බන්ධව බැලුවොත් අපිට දක්වන්න පුළුවන් විශේෂයෙන්ම ලිංගයේ කටයුත්ත සිද්ධ කරනකොට ඒ කටයුත්ත පහසුවෙන් සිද්ධ වෙන්න නම් ඒ ලිංගික අවයවවල තෙත ගතියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලිංගික ශ්‍රාවයන් තියෙන්න ඕනේ. මේ ලිංගික ශ්‍රාවයන් අඩු නම් අපි කියනවා ඒ වියලි ගතියක් වගේ තියෙනවා නම් අන්න එතකොට සංසර්ගයේ වේදනාකාරී වෙන්න පුළුවන්. එතකොට ඇතිවන ඝර්ෂණය නිසා සමහර විට තුවාල සිද්ධ වෙන්නත් පුළුවන්. අන්න ඒක ඩ්‍රයිනස් කියලා කියන එක එක ප්‍රධාන හේතුවක් වෙනවා මේ වේදනාකාරී සංසර්ගයට. එතකොට වේදනාකාරී සංසර්ගයේදී මේ ඩ්‍රයිනස් එන්න එක හේතුවක් තමයි සමහරලාට ඇත්ත වශයෙන්ම මේ ඩ්‍රයි ගතිය නැහැ. නමුත් අපි දන්නවා ලිංගයේ කටයුත්තක් සිද්ධ කරන්න කලින් ප්‍රධාන ලිංගයේ කටයුත්තකට කලින් සිදු කරන මූලික ලිංගයේ ක්‍රියාකාරකම් ලිංගයේ උද්දීපනය සඳහා ක්‍රියා කරන යම් යම් දේවල් තියෙනවා. අන්න ඒවා මුලින් නොකොලොත් එක පාරටම ප්‍රධාන ලිංගික සම්බන්ධතාවයකට ගියොත් මෙම තත්ත්වය ඇති වෙනවා සමහරුන්ගේ. නමුත් අර ෆෝ ප්ලේ කියන එක හරියට සිද්ධ කරොත් ඒ ප්‍රධාන ලිංගික සම්බන්ධතාවයට කලින් සිද්ධ කරන උද්දීපන කටයුතු හරියට සිද්ධ කළොත් සමහරලාට ඩ්‍රයිනස් එන්නේ නැහැ ගොඩක් අයට. එතකොට අර ලිංගික ශ්‍රාවයන් ග්‍රන්ථි වලින් ඇති වෙන නිසා. ඉතින් ඊළඟට මේ ලිංගික කටයුතු සිද්ධ කරනකොට මේ වේදනාකාරී සංසර්ගය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ගැහණු කෙනෙකුට එම යෝනි මාර්ගයේ පැත්තෙන් යම් යම් විෂ බීජ ගිහිල්ලා තිබ්බොත්. ඒ කියන්නේ යම් යම් ආසාදන තත්ත්ව තිබ්බොත්. ඒකට මට උදාහරණ වශයෙන් කියන්න පුළුවන් සමහරලාට යෝනි මාර්ගයේ ආසාදන තියෙනවා විෂ බීජ ගිහිල්ලා. අපි දන්නවා මේ සුදයාම කියන රෝගී තත්ත්වය ඇති වෙන විෂ බීජ වර්ග කීපයක්ම තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදීත් ඒ සුදයාම ඇති කරන විෂ බීජ ගිහිලා ආසාදන තිබුණොත් අන්න එතකොටත් මේ සංසර්ගයේ වේදනාකාරී වෙනවා. ඒ වගේම තමයි මුත්‍රා ආසාදන තිබුණොත් එතකොටත් වේදනාකාරී සංසර්ගයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගුදමාර්ගයේ ආසිත යම් යම් තියෙන ගැටලු ඒ විෂ බීජ වර්ග ගුදමාර්ගයේ ආසිතේ යන්න පුළුවන්. අන්න එතකොටත් වෙන්න පුළුවන් මේ වේදනාකාරී සංසර්ගය. සමහර අවස්ථා තියෙනවා මේ ගර්භාෂය තුලට විෂ බීජ යන අවස්ථා. අන්න ඒ වගේ අවස්ථාවලදී මේ වේදනාකාරී සංසර්ගයක් ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා මේ PID කියලා තත්ත්වයක් තියෙනවා මේ විෂ බීජ ගිහිලා ඇති වෙන pelvic inflammatory disease කියලා.
අන්න එම තත්ත්වය ඇති වෙන්නේ යම් යම් විස බීජ වර්ග නිසා විශේෂයෙන්ම ක්ලැමීඩියා කියලා විස බීජයක් තියෙනවා ඒ වගේ මයිකෝප්ලාස්මා කියලා තියෙනවා එතකොට මේ ලිංගාසි රෝගයක් විදිහටත් මේ ලිංගික ප්‍රධාන ලිංගික රෝගයක් විදිහටත් විස බීජ ගිහිල්ලා තියෙන්න පුළුවන් අපි දන්නවා හර්පිස් කියලා තියෙනවා ගොනෝරියා කියලා තියෙනවා එහෙම නැත්නම් සිෆිලිස් කියලා තියෙනවා අන්නේ වගේ ලිංගාසිත රෝගයක් ඇති කරන විස බීජත් ගිහිල්ලා තියෙන්න පුළුවන් අන්නේ ඒ වගේ අවස්ථාවල සංසර්ගය වේදනාකාරී වෙනවා ඉතින් තවත් අවස්ථා තියෙනවා මේ එම ප්‍රදේශය ආසිත යම් යම් ශල්‍යකර්ම කරපු අවස්ථාවලදී අන්නේ ඒ වගේ වෙලාවකත් මේ ලිංගයේ කටයුතු සිද්ධ කරන්න අපහසුයි සමහර අවස්ථා තියෙනවා මේ දරුපසූතියක් සිද්ධ වුණාට පස්සේ අර විටපිය කැපුමක් එම සිද්ධ කළොත් සාමාන්‍ය දරුපසූතියකදී ඒක මහාන කොට ඕනට වැඩිය තද වෙන්න මැහුවොත් හරි පිළිවෙලට මැහුවේ නැත්නම් සමහර වෙලාවට කාන්තාවට වේදනාකාරී සංසර්ගයක් ඇති වෙනවා එහෙමත් තියෙනවා මේ ප්‍රධාන ශල්‍යකර්මයක් නොවුනත් ඒ වගේ සුළු දේවල් වලනොත් සමහර වෙලාවට වේදනාකාරී සංසර්ගය ඇති වෙන්න පුළුවන් සමහර වෙලාවල් තියෙනවා මේ ලිංගික අවයව වලට යම්කිසි හානි සිද්ධ වෙන්න පුළුවන් ඇක්සිඩන්ට්ස් අපි කියනවා වැටීම් ආදී නිසා වෙන්න පුළුවන් සමහර ක්‍රීඩා නිසා වෙන්න පුළුවන් අන්න එතකොටත් ඒ ලිංගික කටයුතු පවත්වන්න අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි මේ සමහර වෙලාවට උප්පත්තියේම ඇති වෙන ප්‍රශ්න සමහර වෙලාවල් තියෙනවා කාන්තාවකගේ යෝනි මාර්ගය පිහිටල නැති අවස්ථා සමහර වෙලාවට පිහිටල තියෙනවා බාහිර කොටස පිහිටල නැහැ සමහර අවස්ථා තියෙනවා මේ යෝනි මාර්ගය පිහිටලා තියෙනවා නමුත් පටුයි අන්න ඒ වගේ අවස්ථාවල ශල්‍යකර්ම සිද්ධ කරන්න වෙනවා ඒ ආශ්‍රිතවන්නේ එතකොටත් ශල්‍යකර්මයක් සිද්ධ කරාට පස්සෙත් යම් යම් ප්‍රශ්නකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන් මොකද අර සාමාන්‍ය තත්ත්වය නැති නිසා ඒ වගේම මට මතක් වෙනවා මේ හර්පිස් කියන රෝගී තත්ත්වය අපි කියන ලිංගික හර්පිස් ජෙනිටල් හර්පිස් කියන එක හැදුනොත් කාන්තාවකට හරියට ප්‍රතිකාර නොකළොත් විශේෂයෙන්ම ලිංගික අවයව හරියට සුද්ධ නොකළොත් එම අවස්ථාවේදී එම රෝගේ සුව වෙනකොට මේ යෝනි මාර්ගයේ යම් යම් පටුවීම් සිද්ධ වෙන්න පුළුවන් අන්න එතකොටත් මේ සංසර්ගයේ වේදනාකාරී වෙනවා අන්න ඒ වගේ අවස්ථාවකද නැවතත් ශල්‍යකර්මයක් කරලා එම ඒ අවහිරතා සමහර වෙලාවට නිවැරදි කරන්න සිද්ධ වෙනවා ඉතින් ඒ මම කතා කරේ මේ ගොඩක්ම සිද්ධ වෙන්න පුළුවන් මේ ශාරීරික දේවල් ගැන ඉතින් ඊට අමතරව අපි මානසික පැත්ත බැලුවොත් සමහර මානසික තත්ත්ව තියෙනවා මේම තත්ත්වය ඇති වෙන විශේෂම ශාරීරිකව ගැටලුවක් නැහැ නමුත් එයාට මානසිකව තියෙන විශේෂම මේ විෂාදය කියන තත්ත්වය ડિප්‍රෙෂන් කියන තත්ත්වෙදී මේම තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඒ වගේම ඇන්සයිටි කියන්නේ අපි සමහර ටෙන්ෂන් එකකින් ආතතියෙන් ඉන්න වෙලාවක කලබලෙන් ඉන්න වෙලාවක අන්න ඒ වගේ වෙලාවකත් මේ තත්ත්වය ડિස්පරෝනියා කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ වේදනාකාරී සංසර්ගයක් ඇති වෙන්න පුළුවන් ඉතින් තවත් මානසික ගැටලු තියෙනවා සමහර අය ඉන්නවා මේ ෆෝබියාස් කියලා ඒ කියන්නේ විවාහයට බිය සමහර අය ඉන්නවා යම් යම් කතන්දර අහලා ඒක අසාද බඳින්න කලින් සමහර අය අතිශයෝක්තියෙන් නොයෙකුත් දේවල් කියලා තියලා තියෙන්න පුළුවන් අන්න එතකොට එයා හිතනවා මේ ශිෂ්‍යයෙක් ඇතුළු කරනකොට ඉරිමක් සිද්ධ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලොකු දෙයක් ඇතුළේ සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතනවා කලින් අන්න එතකොටත් ගැටලු ඇති වෙනවා මොකද සම්බන්ධ වෙන්න බෑ මේ සම්බන්ධ වෙනකොට වේදනාකාරී සංසර්ගයක් ඇති වෙනවා මේ බය නිසා ඒකත් එක්තරා මානසික තත්වයක් ඉතින් තවත් මානසික තත්වයක් තියෙනවා ලිංගික කටයුතු සිද්ධ කරන්නම බැරි අපි ඒකට කියන්නේ වැජිනිස්මස් කියලා ඒක අද මම මෙතෙන්දි කතා කරන්නේ එතෙන්දි සිද්ධ වෙන්නේ මොකක්ද අර ලිංගික කටයුත්තක් හිතනකොට පවා ඒ යෝනි මාර්ගයේ සම්පූර්ණයෙන්ම අර මාංශපේශි වටේ තද වෙලා කිසිම විදිහක ඇතුල් කිරීමක් සිද්ධ කරන්න බැරි අවස්ථාවක් අපි ඒ ගැන වෙනම පැහැදිලි කිරීමක් පසුව කරමු ඉතින් වේදනාකාරී සංසර්ගෙත් සමහර වෙලාවට සිද්ධ වෙන්න පුළුවන් ওই ගැටලු එකක්වත් නැතුව සමහර විට මේ පුරුෂයාගේ මේ ලිංගික කටයුතු වලදී හැසිරෙන විදිය සමහර අය ඉන්න බොහොම කලබලයෙන් සමහරට කාන්තාවට පීඩා වෙන ආකාරයෙන් ලිංගික කටයුතු සිද්ධ කරන්න පුළුවන් අන්න ඒ වගේ වෙලාවක වේදනාකාරී සංසර්ගයක් ඇති වෙන්න පුළුවන් ඔව් ඊටාම කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන් සමහර විට ශරීර ප්‍රමාණය කුඩා කාන්තාවකට විශාල ශිෂ්ණයකින් ඒ ලිංගික කටයුතු සිද්ධ වෙනවා සමහර වෙලාවට ඒ ප්‍රදේශයේ ඇදීම් වැඩි වෙලා සමහර ඉරීම් වගේ ඇති වෙන්න පුළුවන් කලාතුරකින් ඒ වගේ සිද්ධි ඊටාම විරලයි අත වශයෙන් මන්නේ ඒ වගේ සිද්ධියකදී ඒ පුරුෂයා යම්කිසි පාලනයකින් ඒක සිදු නොකළොත් ඒ ලිංගික කටයුතු අන්න එතකොට
වේදනාකාරී සංසර්ගයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් තවත් වේදනාකාරී සංසර්ගයක් ඇති වෙන්න පුළුවන් දෙයක් තමයි මේ වයසට යනකොට අපි දන්නවා කාන්තාවගේ මේ තියෙන ඊස්ට්‍රජන් කියන හෝමෝන් එක අඩු වුණොත් විශේෂයෙන්ම මේ පීරියස් නැවතුණාට පස්සේ අන්න එතකොට ලිංගික කටයුතු සිද්ධ කරනකොට බොහෝ දුරට මේ ඊස්ට්‍රජන් හෝමෝන් එක අඩු වීම නිසා ලිංගික කටයුතු වේදනාකාරී වෙන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රයිනස් කියන ගතියත් ඒ කාලෙදි වැඩිපුර එන්න පුළුවන්. අන්න ඒ වගේ කරුණු කාරණා නිසා වේදනාකාරී සංසර්ගය එන්න පුළුවන් වයසට යනකොටත්. ඉතින් මේ කරුණු කාරණා රාශියක් තියෙනවා මේ සලකන්න ඕනේ වේදනාකාරී සංසර්ගය තියෙන වෙලාවට වෛද්‍යුරු විදිහට හැම පැත්තම බලන්න ඕනේ. ඒ බලලා හැම පැත්තම බලලා කොයි දෝෂය නිසාද මේ කරුණ සිද්ධ වෙන්නේ කියලා හොයලා හරි පිළිවෙලට බෙහෙත් කරොත් මේක සුව කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මේ සම්බන්ධව යම්සි ගැටලු මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැනත් අපි විමසන්න පුළුවන්, කමෙන්ට්ස් වලින් අපිට අහන්න පුළුවන්. ඉතින් ඒකට උත්තර දෙන්න අපි ලෑස්ති. ඉතින් අදත් මම සමගන්න අමරණා මෙඩ්ස් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ ඔබ සැමට සුබ දවසක්. අපි නැවත මුණ ගැහමු අලුත් මාතෘකාවක් සමඟ.